සමයෝස් සමය තුන පොයි සිදුනා තම සාදරෙන් පිළිගන්නවා. ඔයාලා මෙතනින් මගේ ආර්සිරස් එකේ මිෂිනරි ගත්ත එක. අපි 19 දී මීන් එක මීඩියන් එක සහ මොඩ් එක ගැන කතා කරා. අද කතා කරන්න යන්නේ පර්සන්ටයිල්ස් ගැන. මෙතන මට මීඩියන් එක දෙකක් කියන්න අවශ්‍ය වුණා. මම ඊවන් නම්බර්ස් වල විතරයි කතා කරේ. ඔඩ් නම්බර් එකක් නම් තියෙන එක තුව. ඒතර කොහොමද අපිට මැදින් වැලියු එක ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් සයිස් එක තුන නම් අපිට දෙවෙනි සංඛ්‍යාව මීඩියන් එක විදිහට ගන්න පුළුවන්. හරිනේ. අනේවත් මම පැහැදිලි කරා. ඊළඟට අද කතා කරමු තියෙන්නේ person tiles ගැන. ඉතින් මේකේ දෙන මෙහෙම දෙයක්. අපේ data set එක අපි කොටස් 100කට බෙදාගෙන ඒ 100න් අපිට කියනවා 70 වෙනි ස්ථානයේ තියෙන සංඛ්‍යාව. ඔබට කිව්වොත් 70 වෙනි percentile එක ගන්න කියලා කිව්වොත් අපිට ගන්න වෙන්නේ මේ කොටස් 100කට බෙදලා ඒක 70න් ගුණ කරනවා. ඊළඟට අයමක් ගුණ කරනවා. තියෙන වැලියුස් සංඛ්‍යාවෙන් ඉතින් අපිට ගන්න පුළුවන් පොසිෂන් එක. ඉතින් ගදාල සංඛ්‍යාව අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ හරි තේරු නැත්තම් උදාහරණ කරනකොට බලා ගන්න. එතන පර්සන්ටයිල් කියලා කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මට මේ කාස් ස්පීඩ් කියලා කියලා තියෙනවා. මේකේ අපිට කියන 9 පර්සන්ටයිල් එක ගන්න. ඒතර කරන්නේ මම මේ විදිහට සීල. අපේ ඩේටා සෙට් එක අපි මුලින්ම 100කට බෙදා ගන්නවා. ඊළඟට 9 වෙනි පර්සන්ටයිල් එක හොයන්න කියන. එතකොට 9ෙන් ගුණ කරනවා. ඊළඟට අයිමත් ගුණ වෙන්න ඕන n row cos කියන එක මම මෙතනින් ගන්න පුළුවන් පොසිෂන් එක අදාළ පොසිෂන් එක බලන්න ඉන්නේ කියලා 4.5 කියලා එනවා. එතකොට මේ 4.5 කියන වැලිය එක තියෙනවා. එතකොට මේ දශම සංඛ්‍යාවක් આવත් මේක අපි රවුන්ඩ් කරන්නේ රවුන්ඩ් අප් විදිහට. ඒ කියන්නේ මේක ගන්නේ 5 කියලා. 5 වෙනි ස්ථානට දාලා සංඛ්‍යාව තමයි අපි ගන්න. දැන් අපිට මේක ස්පීඩ් වල 9th percentile එක ගන්න කියලා කිව්වොත් අපි ගන්න මේ විදිහට. 5 කියලා දුන්න පස්සේ මොනවද තමයි සංඛ්‍යාව වෙන්නේ? 8. දැන් උදාහරණයක් විදියට මෙතෙන් ගාවේ ධන සංඛ්‍යාවක්. එහෙනම් ධන සංඛ්‍යාවක් නැතුව මෙතෙන් තවතින් උදාහරණයක් විදියට පූර්ණ සංඛ්‍යාවක් ආවොත් මට කියනවා මේකේ හොයන්න කියලා 10 වෙනි පර්සන්ටයිල් එක. එතකොට මම කරන්නේ 10 ගුණ කිරීම 10 බෙදීම 100 ගුණ කිරීම 50 කියලා මම ගන්නවා. නැත්නම් ඉන්ට්‍රෝ කාස්ට් එක මත හරි. ಅದලින් මට පොසිෂන් එක ගන්න පුළුවන්. එතකොට එනවා 5ක් කියලා. හරි. 5ක් කියලා එනවා. එතකොට කරන්නේ 5 වෙනි සංඛ්‍යාව සහ 6 වෙනි සංඛ්‍යාව එකතු කළා. දෙකෙන් බෙදලා තමයි වැලියු එක ගන්න. හරි. තොර කරන්නේ. අපිට පුළුවන් 5 වෙනි එක මේ විදිහට ගන්න. මේකට එකතු කරනවා. 6 වෙනි එක. ඊටසේ දෙකෙන් බෙද 8.5 කියලා. එතකොට 10 වෙනි පර්සන්ටයිල් එක වෙන කියලා කිව්වොත්
තමයි එය අදාළ සංඛ්‍යාව. දැන් මේක වැදගත් වෙන්නේ අපිට, අපි ක්වාටයිල් ගැන කතා කරා ඉස්සරහ කලින්. එතකොට ඒකෙදි 25 වෙනි පර්සන්ටයිල් එක කියලා කියන්නේ අපි දන්නවා ඒක තමයි ෆස්ට් ක්වාටයිල් එක හින්දි වෙන්නේ 25 වෙලීම 100. මේ අපි දැන් 25 වෙනි පර්සන්ටයිල් එක කියලා කියන්නේ අපිට කියන්නේ හතරෙන් එක නෙමෙයි, හතරෙන් එක වෙනි පොසිෂන් එකට අදාළ සංඛ්‍යාව තමයි 25 වෙනි පර්සන්ටයිල් එකෙන් එන්නේ. ඒ කියන්නේ තව විදිහට කිව්වොත් ඒක තමයි ෆස්ට් ක්වාටයිල් එක. මම මේ විදිහට දාන්නේ ෆස්ට් ක්වාටයිල්. ඔය විදිහට දැන් ඊළඟට 50 වෙනි පර්සන්ටයිල් කියලා කියන්නේ කියලා සෙකන්ඩ් ක්වාටයිල් එහෙම නැත්නම් මීඩියන් එක. හරි ඊළඟට 75 වෙනි ක්වාටරනල් ක්වාටයිල් එක කියලා කියන්නේ පර්සන්ටයිල් එක කියලා කියන්නේ තුන්වෙනි ක්වාටයිල් එක. මේ පර්සන්ටයිල් වලදී වෙන්නේ මොනවද? ඔයාලට දැන් හොයන්න කියලා කිව්වොත් පර්සන්ටයිල් එක මොනවද තමයි හොයන්න. හරි. දැන් ප්‍රශ්න තියෙනවනේ හරි. කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. මෙන්න මේ දේ ගොඩක් හදලා අසම සංඛ්‍යාවක් ආවොත් සහ පූර්ණ සංඛ්‍යාවක් ආවොත් කොහොමද ඒ අදාළ සංඛ්‍යාව ගන්න කියන එක. මොකද මේ ටික තේරෙන්නේ කියලා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. අපි ඊළඟට කතා කරමු මෙසේජ් ඔෆ් වේරියබිලිටි. ඒක මම ඊළඟ විදිහට කතා කරන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.